අද ධර්මානුශාෂනා පාර්ත්තන දේශිකාණන් වහන්සේ හම්බන්තුට උඩ මළල වෙහරගල ආරන්න්‍ය සේනාශන වාාසී පූජපාද රිදියගම ඉම්දාලෝක ස්වාවන් වහන්සේ සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සක්ගමුක්කදන් දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුතස්ස නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්ස උයුංචන්ති සතිීමන්තෝ නනිකේතේරමන්තිතේ හංසාාව පල්ලලංහිත්වා ඕක මෝකං ජහන්තිතේති පිහතුනි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ශ්‍රීසද්දර මේ සැනසිල්ල නිසා අවබෝධයන් රහිතව සංසාර දුක්කනිල ජීවිතවලට මහත් සැනසිල්ලක් ලැබෙන්නේ ජීවිතවල දුකින් පෙළමින් හඩමින් වැලපෙමින් සංසාර ගමන අප මේ ගමන් කරන්නේ අදයියේ ගමනක් නෙවෙයි. බොහෝ දීරග සංසාරගමනක අපි මහාසයුරේ ජලය පරදන තරම් කඳුළු සලමින් හඩමින් ආපු ගමනක් තියනවා. මහාසයුරේ ජලය පරදන තරම් ලේවලින් පුරුවන තරම් සවුරක් පුරුවන තරමේ ලේහලමින් ආපු ගමනක් තියෙනවා. ලේසයුරක් පුරවමින් ඳුළුවරක් පපුරෝමින් හඬඩපින් වැලපෙමින් ශෝක කරමින් දුක්විඳමින්. බොහෝ දීර්ග ගමනක් කෙලවරක් නැති ගමනක් මනුස්සුලෝකයේ දිවලෝක සහි බ්‍රක්්ම ලෝකවල සුගතියේ සැරිසරමින්. ඒ සුගති සදාකාලික නැති බැවින් තාවකාලික බැවින්. සුගති අතමිදිල ස දුගතියට වැටිලා නැවතත් සතරාපායත් දුක් විඳමින්. ගමන් කරගෙන පැමණි ගමන. ප්‍රමාද වූ සසර ගමනයේදී, අකුසල කරමයන් සිදුකරගෙන කල්ප ගණන්දුක් ඇති නිරේට වැටිලත් අපි දුක් විඳර තියෙනවා. ප්‍රේතුලෝකෙට වැටිලා කුසගෙන්ඩෙන් පිපාසේ අප්‍රමාණ කාලයක් තිස්සේ දුක්විඳර තියෙනවා. නානාවදිය තිරිසන් ජීවිත ලබල බියෙන් සැකෙන්නිිතුව දුක්විඳිමින් අපි ජීවත්වෙලා තියෙන. මනුස්සලෝකෙත්. අංග විකල වෙලා ඉපදිලා මන්ද බුද්ධික වෙලා අන්ද වෙලා ගොල්ු වෙලා බිහිරි වෙලා. දුගේී දුප්පා ජීවිත ලබවින් මහපාරට වැටිලා අපි දුක්විඳල තියෙනවා. අසරණ ජීවිත ලබල තියෙනවා සංසාරි සරණක් නෑ. කුසලේ පිහිට විතරයි. කුසලේ පිහිට එෙන් පිළිසරණෙෙන් සැපයක් ලැබනත් අකුසල් විපාක බොහෝම තියෙනවා. ඒවයි දුක්කඳුරු දුක්විපාක ලැබෙනවා. සැපසේම හසරේ රැඳෙන්න්න පුළුවන්කමක් කිමකෙනෙකුට නෑ. එනිසා බොහෝ පින්කරගෙන සංසාරෙන් අතමි දෙන්නට මේ දරමේයට ලංවෙන තරමට අපට සැනසෙන්න්න පුළුවන්. මේ දුක් දීරග ගමන නිමා කරන්නට බුදුරජාණන් වහන්සේ අප අනුශසනා කළා මේ බොහොම දර දීර්ග ගමන කෙළවරක් නොදකින තරමේ දීර්ග එකක්ක කියලා. එනිසා දුක්කඇතිමේ සංසාරයෙන් අතමි දෙන්නටයි අපගේ භාගිවත් බුදුරජාණන් වහන්සේ අපට දහම් දෙසුයි මහකරුණාවෙන්. ඉපදමින් යන සත්‍යයන් ලෙඩවෙමින් යන වයසට යන දුක්විදින මරණයෙන් සැඟවී යනමජීවිතවල. මේ පීඩන් සත්‍යයන් පීඩාවිදින ස්වභාවේ බුදුනෙතින් දැනගෙන සියලු දුක් සියලුආකාරයෙන් දකිද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අච්චරා සංගාත මත්තම්පිචේ බික්කවේ බවන්නවන්නයි. මානනිමේ බවය අසුරු සැක් ගහන කාලයක්වත් මම වරණනා කරන්න නැහැ හොඳයි නවතින්නේ ජීවත්වවෙන්නේ කියලා. කාම රූපරූපතුන් බවේ මොනතැනකිපදුනත් ඒපදී මනිසා පැවතීමේ මහා දුකක් හෑමශ්‍රණයකම තියෙනවා. සනයක්ෂණයක් පාසාම මේ සිතෙහි බිඳීමක් සිතෙහි නැතිවීමක් නැවත පහලවීමක්. ක්‍රූප කලාපයන්ගේ බිඳීමක් නැවත පහලවීීම ම අලුත්වීමක් මොහොතින් මොහොත මෙසේ. සංස්කාරයන්ගේ බිඳී මක්සිියුම්ම දේශනා කළේ. මෙහෑම ජීවිතයකම තියෙන්නේ අන්න ඒ නැතිවී යනු ස්භාව. වෙනස්වන ස්වභාවේ ඒ නිසාම එයින් ලැබෙන්නව පී ඩාවදුක. එසේ නොවී නියම ස්වභාවයෙන් පවත්තාගත නොහැකි අනාත්මයි. මේ ස්වභාවයන් උරුම කරගත්තු සසරගමුණක ජීවිත ලබන මේ සත්ත්යෝ. මනුෂවුලෝ කිහිටියත් දිව්‍යලෝකේහිපදුනා. ්‍රක්මලෝග ඉපදනත් අසරන බවයි බුදුරජාණන් වහන්සේ බුදුනුවනින් දුටුුවේ. ඒ නිසා බ්‍රක්්මලෝගි ගිහිල්ල හෙහිටියත් එ අසරණ අය ඇයි එයින් කවදනමු්චුත වෙලා නැවතත් පහලට වැටෙන්න සිද්ධ වෙන නිසා. උක්කිත්තා පුුණ්්‍යතේචේන කාමුරූප ගතිං ගතා බවග්ගතම්පි සම්පත්තා පුනාගච්චාන්ති දුග්ගතින්. පුුණ්්‍ය තේජස නිසා බවයිෙන් භවේට කියල බවාග්‍රයවන නේව සඥානා සංඥාය එතන බ්‍රහ්මලෝකට ගියත්. නැවතත් ඒ පින අවසන්වීම නිසා නැවතත් දුගතියට වැටෙනවා. එක සසර ස්වභාවය. ඒ නිසා මේ සසර ස්වභාවය ගැන සිහිකරනකොට බ්‍රහ්මලෝකයේ හිටියත්, එතනත් අසරනයි මුකද කවදහරි ඒ සපත නැතිවී දුකට වැටෙන්න සිද්ධ වෙන නිසා. දවලෝකයේ හිටියත්තන අසර ැන. ොදවියලෝක කාමියයන්ට මුල්ලා දිල කවද නමුත් පි අවසං ව උදවසක පහලට ඇදගෙන වැටිනවා. මනුස්සලෝගේ සක්විති රාජ වනත් මහාරාජ කෙනෙක් වනත් සිටු කෙනෙක්කුනත් මහස් සැපතිබුණත්.ඒ හැමූ කුසල කරමයන් ග්‍යවසානයේ දුකට වැටිනවා. එප මොනක් නෙවෙයි ලෙඩවීමේ දුකින් මිදිලා නෑ. වයිසටයාමේ දුකින් විදිලානෑ මරණයෙන් සඳහට අත මිදිල නෑ. නිසා මහා දුක්කරය සක්. උරුම කරගත් උනිසා මේ තුන් භවේ ගිනි ගත්තුගයක් වගේ. එයින් පිටමං වෙනේකයි සැපේක යන නිවනට පත්වීම තරං සැපයක් නෑ. එනිසා භවේ රැඳන්න අනුසාසනා කළේ නැහැ අසුරු සැනක් ගහන තරම් සුළුමසුළු කාලයක් වත්. මොකද ඒකට හේතුව ඒ තරම්ම මේ භවේ දුක් සහගත බවයි අසිරිමත් බුදුරජාණන්නා සිි බුදුුවනින් දුටුවේ. බුදුරජාණන්න්නහා සේසි අනුශාසනා කලා එනිසා පිහැම දෙනාම. දරමයට එකඟව උත්සාහ කරන්නේ සස්රින් අතමි දෙන්න. ඒ සාසනයේ සරණගිහිල්ල ඇසරින් අතමිදිච්ච පරමණි කෙලෙ සුතුමන් වහන්සේල මහරහතන් වහන්සේලා. මහරහතන් වහන්සලයි ගුණසහි කරද්දී අප්‍රමාණ ගුණයන් පිළිබඳ අනන්ත වශයෙන් වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන අනන්තයි. සංඛ්‍යා වශයෙන් අනන්තයි ගුණවශයෙන් අනන්තයි. එකමරහතන් වහන්සේ කෙනකුගේ සීලය අනන්තයි. සමාධිය අනන්තයි, ප්‍රඥාාව වනන්තයි, විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය අනන්තයි. සීලාදි ගුණ පිරීමෙන් උන්නහන් සේලා දූ තාංග ධර්මයන් ප්‍රාතිමෝක් සංවර සීලයේ සිික්ෂාපද ආජයෝපාරිි සුද්ධ වශයෙන් ජීවත්වීම පිටිසුදු කර ගැනීම ඉන්්‍රිය සංවරේ වශයෙන් ඇස කණනාසේ දිවසරේරේ මනසිං ලැබනාරමුණු නිසා ලෝබ දේශමෝහයන් පහළ නොකරගෙන සිහියෙන් වාසේ කිරීම. ප්‍රත්ති ස අනිස්ත්‍ර සීලයෙන් සවූ පසේ ප්‍රතිවේක්ෂාව වලඳීම මෙ සීලයෙන් සම්පූරණයි, සීලයෙන් අනන්තයි. ්‍යානසතර අඩූපධාන සතර අභි්ඥාධී වශයෙන් සමාධියයෙන් සම්පූර්ණයි. විදර්ශනාඥානයන්ගෙන් සෝවාන් සකදාගාම නාගම් අරිහත් මාර්ග පලවශයෙන් ප්‍රඥාවෙන් සම්පූරණයි. ත්‍රවිද්‍යාවෙන් සම්පූරණයි. සට් අභිඥාවෙන් සම්පූරණ, අෂ්්‍රවිද්‍යාවෙන් සම්පූරණයි. එම නිසා ඒරහතන්නහසල ගුණානන්තයි. විමුක්තිය කියල විස්තර කළේ අරිහත්ඵල විමුක්තිය. විමුක්තියට පත්වුණහට පස්සේ ලැබෙන ප්‍රත්තිවේක්ෂාඥානවලට කියන විමුක්ති ඥාණ දර්ශනය. මාර්ග පල හතරට ප්‍රත්්‍යවේක්ෂාඥන ධානමයක් තියෙනවා. ස්ෝවාන් මාර්ග පල හීන ලේෂ සේෂකලේෂ සහ නිර්වාණය කියන මෙ ප්‍රත්වේක්ෂාඥාන පහයි. මාර්ගය පිළිබඳඥානය පලේ පිළිබඳඥානය. හීන කලේෂයවත් දුරු උනව් කලේෂයන්, ඒ මාර්ගඵලයේද සක්කකා දිිට්ටි විචිච්චා සී ලබ්බත පරා මාස වශයෙන් දකින නුවන සේසලේෂය ඉතිරි සංයෝජනහත්ත ඉතිරි වශයෙන් දකිනනුවන සහනි වන. මෙයාකාරයම සකදාගාමි මාර්ගඵලයටත් අනාගයි මාර්ගඵලට ඥාන පහබගින් යාන පහළවයි අරිහත් පලයේදී එරහතන් වහන්සේලාට පහළවෙන්නේ ප්‍රත්වේක්ෂාඥාන හතරයි. මාර්ගය පලය කියීන ලේෂ සහනිරුවානය හේතුව අරිහත්ඵලයෙන් සංයෝජන දහයම දුරු කලා එනිසා සේසකලේෂවත් ඉතුරු කෙලෙස නැහැ එනිසා සම්පූර්ණ වශයෙන් මාර්ගඵල සතරට ප්‍රත්තිවේක්ෂාඥාන දහනව ඒ දහනමෙන් සම්පූර්ණයි එනිසා විමුක්තිඥාණ දර්ශනය යුක්තයි. ඒරහතන් වහන්සේලාතර අද මේ පින්හ තුන්ලාට විිමාතෘකා කරගත් අරිහන්තවරගේ දමපදගාතාව බුදුරජාණන් වහන්ස විස්තර කළේ තතාගත තතිය ශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ගැනයි. ඒ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අල්පේච්චුතුමන් වහස නමක් අඩුවාසාඇති කෙනෙක් පහසයෙන් පෝෂණය වෙන උතුම් රහතන් වහසේ නමක්. ලදෙන් සතුටුවෙන උතුම් සාමන් වහන්සේ නමක්. බොහෝ පිරිස්සමඟ නොවැලි හුද කලා වවාසේ කරන උතුමන් වහන්සේ නමක්. ආරම්භ වීරයෙන් යුතු තුමන් වහන්සේ නමක්. බොහෝසන්. දූතාංග ධරමයන් සමාධංග ඒ දූතාංග දරම් සම්පූරණ කරගත් සාාසනයේ දූතාංගධාරිී උතුම් ස්වාමින් වහන්සේල් අතරි අග්‍රවූ ස්වාමින් වහන්සේ. මෙ සාමන් වහන්සමිට කල්ප ලක්ෂිකට පෙර පාරමි සපුරණ කාලෙදී, පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දානාදී පූජා පවත්වල යම්බුදු සසුනක මෙවැනි දූතාගදධාරි ශ්‍රාව කැනද රගලවීමට ප්‍රාර්ථනා කළ. ඒ සාසනයේ දූතාංගධාරී ඒස්වාමින් වහන්සේ දැකලා උන්වහන්සේ කරේ පැහැදී මැතිකරගත්තා. ඒස්වාමින් වහන්සේ කරේ පැහැදී මැතිකරගත් හිටම්ම මතු සසුනකදී ප්‍රාර්ථනා කළේ. එදා නියඇතිවරන් ලැබුණේ කල්ප ලක්ෂයක් කැෑමින් ගෞත බුදුරජාණන්නාසගේ සම්බුදු සසුන කාශ්‍යප නමින් ඒ උතුම් තත්ත්වයට පත්වන බවයි. ඒ අනුව බොහෝ කුසල් කරමින් සංසාරය ගමන ගිමන් කරගෙන පාරමි සපුරාගෙන බද්ධ කප්පිලානේ නම්මු න් වහන්සේ සමඟ සසට සැරිසරු බිරිඳස් සමගම ඒ ජාතියෙන් ජාතියට ගමන් කරමින් නැවිල්ල. අවසාන ජීවිතයට පෙර බ්‍රක්්මලෝකයේ ධ්‍යාන ල බලිපදනාමේ දෙපල. එයි චුත්තවෙලා සම්වා සම්බුදුරජාණන් වහන්සේ පහළවරන මේ කල්පේදී දමදිව රජගහනුවර මහා තිත්තකෙන බමුණ ගමි කපිලකෙන බ්‍රාක්්මණතුමා සහ සුමනාදේවයගේ දරුවාලෙස්ස උපත ලැබවා. පිප්පලි නමක් ලැබුණ. මදුරඩ සාගලනුවර වද කප්පිලා නමින් නර පින්වන්තීපත ලැබුවේ. මේ දෙපල තරුණ කාලෙදී මෙ දෙපලෝ විවාහකරවන්න සූදානං වුනත් කැමැත්තක් තිබුුණනෑ. නමුත් අකමැත්තෙන් නමුත් විවාහපත් කළා විවාහනු රාත්‍රයේ මංගලයාන සැතපෙන වෙලා වෙදි මේ දෙපල මල්මාලා දෙකක් සකස් කරගෙන අධිෂ්ඨානයක් කරගත්ත යම්සේකින් මේ තරුණයා කෙරෙහි රාගයක් ඇතිවුණුත් මගේ මල්මාලය පරවේවා කියලා අර තරුණිය කල්පනා කලා. අධිෂ්ඨාන කරගත්තා. අද තරුණකුමාරයත් අධිෂ්ඨාන කරගත්තා මගේ මේ මල්දම මේ තරුණය කෙරෙහි රාගයක් ඇතිවුණුත් මැලවේවා කිය. අධිෂ්ඨාන කරලා ඒ සයනයේ මැදින් මල්මාලා දෙෙල්ලාල දෙපැත්තට ඇෙල්ලා. භාවනා වනසිකාරයෙන් සිහියෙන් සැතපුනේ. උදෑසන නැකිරල්ල බලාදිත් ඒ මල්මාලා ඒ විදිටම තිබනේ පරවෙලා තිබුණන්න ඇඒ සිත්තුොල විසිතුරු පෙන්නොමින්. බොහෝ මාශචාරයවත් බුදුම සහගති විදිී ගුණ සහිත ජීවිතයක්. කාමයන් කෙර යලීමක් නැති නිකෙලෙස් විහෙරනැඇති අඹු සැමියෝ ලක් වශයෙන්. බොහෝ කල්ජීවත් වනාා. මෞපියන් ගැවෑමෙන් එස්සිියලු මහත්ධනයත් හැරල දෙදිනාම පැවිදි වෙලා. සේවක පිටිසත් ම දේපලත් කෝටිගණනත් ධනයත් අත්හැරලා කසාවත්පරවාගෙන හිසකෙස් බාලා පාත්‍රයක් අරගෙන අ මහා ප්‍රාසාධයන්ගෙන් බැහැලා දොරවල් අරලා එහෙමනික්මුණා අර සියලු ධනය දේපල ඒ දෙසිදස්කම්කරුවන්ට බාරදුන්නේ. අලුියමුලි කෙළපිඩක්සේ සංසාහරි පුරුදු ඇත්තිව අර කාමයන් බැහැර කරගෙන නිස්කාමයට බරවුණේ. නිස්කාමයට බරව ගමන් කරන මේ දෙපල කල්පනා කරනවා. සාමන්න්නහ හිතුව මේ දඹදි වගග රූපවන්තියක් වන බද්ධ කප්පිලානී පැවිදිවනත්. මාසමඟ පසුපස ගමන් කිරීම එතරම් සුදුසු දෙයක් නෙවෙයි. අපි දෙන්න හොඳහිතේ තිබුණත් දකිනාය ඒ බව දන්නේ නැහැ. ඒනිසා වැරදිවිදියට හිතුවොත්. පෞසිද්ධ වෙන්නත් පුළුවන්. ඒ අනිත්තායට අහාපතක් ඒ නිසා රජගානුවරට යනමාර්ග නාලන්දාාවත, එක්තරම් මන්සන්දිියකට පැමිණල්ලා පිප්පල මානවකතුමා. බද්ද කපිලානිට කියනවා කපිලානය අපි පැවිදි වෙලා ඉන්නේ. එනි ඔබවන් රූපවන්තියක් පැවිදි වනත් මා පසු පසේනයක ච්චර සුදු සුනැහැ. අපි ගැන නොදන්න මිනිස්සු යම් යම්දේ සිතලා පවපුරෝගන්න පුළුවන්. ඒ නිසා අපි අද වෙන් වියයුතුයි. සංසාරි බොහෝකාලයක් අපි එකට සැඩිසැරවා කුසල් කරගෙනාව අදාපේ මේ අවසාන වශ්‍යයෙන් වෙන්වීමක්. මේ වෙලා වෙදිී ඒ බව පිළිගත්. බදකප්පිලානනි ස්වාමීනේ සේ මයි, අප දෙදනාගේ නැවත එක්වීමක් නැහැ. එනිසා ස්වාමීනණයඔ වහන්සේට යම්. මගෙන් වරදක් කුණානම් මට සමාකරගන්නටඒ එකෙ ලවස රගෙන තුන්වරක් පැදකුණු කරමින් සතර තැනකින් වන්දනා කරමින් උන්හන්සේ ජවසන් වශයෙන් වෙෙන් වෙලා වම් පැත්තෙන් තිබුණු මාව දිගේ තුමි තනිමෝ ගමන් කළා. පිප්පොලී මානවකතුමා දකුණු පසර තිබුණු මාාවත දිගිදියට ගමන් කලා. මේ වෙන්වීම දරාගන්න බැරි වූ මහපොලොව කම්පාාවනා. සංසාරේ ගුණ හඳුනාගෙන සමාන සීලාදි ගුණ ධරමයන් ගියුක්තුව මේදක්වා පැමිණිල්ලා අවසාන නිවන සොයායන ගමනිදි වෙන්වුණු ොහොත. පොළොවට දරන්න බැරි තරම් ගුණ තිබුුණු නිසා මහපොළොව තුන්වරක් කම්පාාවුනා. මේ කම්පාවීම දැනගත් බුදුරජාණන් වහන්සේ පිප්පලී මානවකතුමා තමන් වහන්සේරෙනුවෙන් පැවිදිවූ බව දැනගෙන වේලුවනාරාමේ ඉ දෙගෙන රචගහනුවරින්දගෙන යොදුන් තුනක් පමණ දුර වැඩම කරලා ඉදිරියට බහපුත්තික කියන චෛත්‍ය ස්ථානයේ දේවාල භූමේ නොගගසක් මුල සම්කඩ අතුරාගෙන පරියංකෙන් යුතුව වැඩසිටියා. අසූයියනක් දුරට බ්‍යම ප්‍රාාවීධමින් බුද්ධ විලාශයේ පාමින්, බුදුරජාණන්හන්සේ වැඩයිද් දෙෙද්දී ඉප්පලි ඉ පැවිදිියතුමාට දුරදීවම මෙයාලෝ කෙදක්කින ලැබුණ. දෙැකළ බුදුරජාණන්න්නාස දකිද්දීම මේ කාන්තේ මාගේ ශාස්්ෘන් වහන්සේ කියලා හිතක් පහල වුනා. එහෙමම නැරමින් වන්දනා කරමින්, බුදුරජාණන් නාසළඟට වෙල සිරිපතුල් වන්දනා කරමින් කිවා ස්වාමීණි වහන්සේ මගේ සාාස්තටෘුන් වහන්සේ මම ශ්‍රාවකයා වෙමි. මේ විදියට ශ්‍රාවකත්්‍යයෙන් පිල්ිණ කරගෙන බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන. උනාස්සට වන්දනා කලාට පස්සේ. ඔතුන් පැවිදිලාබේ උපසම්පදාව මේ සම්බුද් සසුනි ආකාර අටකට ලැබෙනවා. එහි භික්‍ෂූප සම්පදාවෙන් ස්වාමින් වහන්සේ කෙනෙකුට ගිහි කෙනෙකුට ශ්‍රීහස්ථේදිව කරලා මහන මෙහහි එන්න මේ බ්‍රහ්මචරයාාව ඇැ සිරල්ලා මනාව දුක්කලවර කරන්නේ කියලා අනුසාාසනා කරද්දි එරදි බලයෙන් හිසරැවුල් අතුරුදහංවෙලා පාත්‍ර සිවරු දරව පහලවීම. එඒහි භික්‍ෂුප සම්පදාවයි. එන් පසු කලක පනවා වදාලේ සරනාාගමන උපසම්පදාව තිසරණය සමාධංකරවීමෙන් උපසම්පදාපෙ හිටීම. මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ තුන් නිපසම්පදාක්‍රමය මේ කාශ්්‍යපසාමින් වහන්සේට පමණක් ලබාදුන්න. උපසම්පදාක්‍රමය, ඕවාද පටිග්ගාන උපසම්පද අවවාද තුනක් ලබා දුන්නා එපිළි ගැනීමම කාශ්්‍රපසාමින් වහන්සික උපසම්පදාාවන, කාශ්‍යපය ඔබ මධ්‍යම නවක ස්ථ විාදී සියල භික්ෂන් අහසසිට ඇතිතෙන. ඇ ගෞරව සම්පයුක්ත වී යුතුයි ගෞරව කළ යුතුයි කියන පළවෙනි අවවාදය ඒ බ්‍රා්මණවන්සික පිප්පලි මානගතුමාගේ යම් ජාති මධයක් තිබනානං ඒ දුරුවීමටයි අවාදය. දෙවැනි අවවාදය කාශ්පය නුඹ යම් කිසි ධර්ම ක්ශ්‍රවණය කරනවනම් එක්කු සල් දරමයන් ප්‍රකාශ කරන්න වූ ඒ යුතුන් දරමය මනාව කණ්‍යමාගෙන හොඳ සිහියෙන් වුවමනාව මශ්‍රවණය කළ යුතුයි. භෞස්්්‍රත භාවේ නිසා යම් වෞශත්‍රත මදයක් ඇතිවේ නම් මේ භෞෂ්ත්‍රත මදිය දුරු කිරීමටයි ඒත් දෙවනි අවවාදය. තුංගනි අවවාදය කාශ්්‍යපය නුභ රවාත් නොහැරැන සෙවනැල්ලසේ නිතරම කයානුවගේ සිහයෙන් කායානු පස්සනාව කායගතා සතිය දෙවුණු කරයුතුයි. බුදුරජාණන් වහන්සිට සමානරුවකින් මහාපුරුෂලක්නු හතක් ඇතිව රූපසම්පන්න ස්ෝභ සම්පන්න වූ. කයක් දැරු මේ ස්වාමින් අහන් සිටියම් රූපයේ නිසා රූපමදයක් ඇතිවුුණොත්. අන්න රූපමදය දුරු කරන්නයි කෙහි අසු බේෙනැත්තම් පිළිකුල් ස්භාවමෙන කරන්න කායගතා සතිය වඩන්න තුන්ගනි අනුසාසනා කළේ. දොහොත් මුදුනේ තබා ඒ අවවාධතුන සාධකාරර් දෙමින් ඒ ස්වාමින්න් වහන්ස පිළිගන්නා මොහුතේම හොදුරජාණන් වහන්සේ ග්‍යානුභාවෙන් උපසම්පදාව පිහිටිය. එතමයි. ඕවාද පටික්්ගාන උපසම්පධාක්‍රමයෙන් උපසම්පදාව කාශ්‍යප ස්වාමින්නහස ලබපුවා කාරය. මෙසාසනේ තවත් උපසම්පදාක්‍රමයක් තියෙනවා එතමයි පඤ්ඥාභ්‍යා කරන උප සම්පදාව. ඒතු උපසම්පදාව ලබා දුන්නේ සෝපාක පුංචිරහතන් වහන්සේට. ප්‍රශ්න දහයක් විමසුව යි ප්‍රශ්ණ වැඩිසඳුන් ලැබුණා ඒ සමගම උපසම්පදාවප හිටියා. අද වර්තමානයේ දී භික්‍ෂන් වහන්සේලා සඳ උපසම්පදාක්‍රමය ඥප්ති චතුර්ථ කරම උප සම්පදාාවයි. ඇම්කි සීමාවකට ස්වාමින්න් වහන්සේලා රැස්සලා උපසම්පදා භික්්ෂුන් වහන්සේලා ඥක්තියතියලා කරමවාකිතුන් වර ප්‍රකාශකිරීමෙන් උපසම්පදා පෙහිටීමයි. අනෙකුත් උපසම්පදා ක්‍රම තුුණ භික්‍ෂණින් වහන්සල වෙනුවෙන් අට්ට ගරු දරම පිළිගැනීමෙන් මහා ප්‍රචාපති ගෝතමින් වහන්සේට ලැබුණ උපසම්පදාව. අට්ට වාචික වශයෙන් එතැන් පටන්සියලු භික්්ෂුණින් වහන්සේලාට භික්‍ෂුණින් වහන්සේලාගෙන් සීමාවකදී ඥයක්තිය සමග කරමවාකිතුන් වරක් කියන වා්‍ය හතර සමග භික්‍ෂුන් වහන්සේලා අතරදීත් ඥයක්තිය සමග කර්මවා්‍යතුන් වරක් කියන මේ වචන හතර දෙවරක්කීමෙන් වචනාටක් අට්ටවාචිකයි. සා භික්‍ෂුන් වහන්සලගෙන් භික්‍ෂුණන් වහන්සලගෙන් දෙපක්ෂයෙන්ම උපසම්පදාවීම අට්ටවාචික උපසම්පදා. ධෝතයෙන් උපසම්පදා, අඩ්ඩකාසී නම්මු ගනිකාවක් පැවිදි වෙලා හිටිය. එතුමියයට උපසම්පදාවන්න මග ගමන්කිරීමට දූර්තයන්ගේෙන් අනතුරක්තිබුණ. ඒ අඩ්ඩකාසි භික්‍ෂණිය කෙලෙසීම සඳහා ඉස්්‍රී ධූර්තයන් සූදාන වෙලයින්න බව දැනගත්තු. එතුමිය භික්ෂණාතේ පණිවිඩයක් එව්වා මේ මඟ අනතුරදායක උපසම්පදදාාව මාලා භාගතයුතුයි ස්වාමීනි භාග්‍යතුන්න්නහස කෙසේ පිළිපැදයුතු දැයි යම් එක්තරා භික්්ෂුණයක් පනිිවිඩයක් වශයෙන් පිටත් කලා. යි බදුරජාන්හන්සේ දාලහනම් භික්ෂියය ගහිල්ල කියන්න එඇතුමියට ඇයට උපසම්පදාව ලැබුණනයික ල භික්ෂණය උප සම්පදාව ලබාදුන්නායකෙන වචනය. ඒ පනිවිඩේ ලබාදීීමමනත්ත පනිවිඩ කරුවෙක්කවීමේ ලබාදුන් එක එකම උපසම්පදාව එදා අඩ්ඩ කාසිී භික්‍ෂණඉහසේ ලැබේ දූතයන උපසම්පදා. මේ උප සම්පදාක්‍රමාතර එදාහෙ නම් මේ කාශ්්‍යපසාවාමින් වහන්සේ වාද පටික්්ගානු සම්පදාවෙන් උපසම්පදදාාව ලබලා බදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්ට පත් වනා එත නිටික දුරක් වැඩම කර්දි බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්නට අවශ්‍යතාවයක් ලැබුණ. ඒ ඇතිවනු බව දැනගත් කාශවසාමින්න් වහන්සේ තමන් පොරවාග හිටපු දුහුල් සංගල සිවර සතරකට නවල එරුක් මුලක් මත වැතිරුවා. ඒ මත බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඇ වර පාර් ක ල න කාශ්‍රපය සිවර ොම සිනිදයින. එදකොට කාශප සාමින්නා සහිතනෝ බුදුරජාණන් වහන්සේ මේ සිවර පොරොවන්න කැමති ඇති. එනිසා බුදුරජාණන් වනාහන්සිට මේ සිවර පූජ කරන්න ඕන. එහමිතල වන්ාහන්සේ වඳනා කරගෙනක වව ස්වාමී ාග්‍යතුන්න්නාස මට බොෝ කල් හිතසුව පිනිස භාග්‍යතුන්න්නාසිමමාගේ මේ සංගල සිවර පිළිගන්නාසේෙක් ව කියලා. කාප ීර ම පිළිගත් ට සිවර හන. ඒ ස්වාමණ හන්සේ පොරවාගෙන සිටිනමේ පංශකුල සිවර මන් ලබාගෙන පොරවන්න බොහොමත්ම කැමති. එත් කාශ්පය මේ සිවට බොහෝ කලක් පොරවල. බොහෝම බරයි මේක බොහෝ තැන්වල මහලා අන්ඩ දමල තියෙන්නේ. එනිසා මේ පරනව් දිරපු සිවර පොරවාන් ඔොබ කැමොතිද. ස්වාමීණනි හිසමුදුනෙන් පිළිගෙන ගෞරවෙන්ම පොරවන්නට මේ සිවු ස්පාශ කරන්නට කැමතියි කියල උන්නා සිිප්‍රකාශ කළ කාශ්පය මේ සාමාන්‍ය දෙයක් නෙවෙේ. මේ පාන්ස කොළසිවරමං සකස්කරගන්නකොට පුුණන්නාකින දාසියගේ මලසිරුරතල තිබුණු තිබක් පමණ පණුවන් සිටිය මේ රෙදිිකෑල් හෝදල මෙරෙදිකඩින් තමයි බුදුරජාණන් වහන්සේ මහා පාංසු කොළචීවරය සකස් කළේ. ඒ වෙලාවෙේදී මහාපොළුව කම්පාවන්නා මේ මහගුුණයට. ඇස සලු විසිතුරු සලු පරිහරණය කරන්න තරම් මහාපිනක් ඇති බුදුරජාණන් වහන්සේ දාසිය පොරවාතිබුණු මේ පාන්සුකූලේ අරගෙන සිවරක් සකස් කර ගත්ත. එසේ බුදුරජාණන් වහන් සිනමක් ොරවෝමෙක් පාංශු කොල සිවර සාමානෙගුණ ඇතෙකුට දරන්න බෑ කාශපේ. එනිසා දූතවාදියූ පාංශ කොළගුණ ඇති අල්පේච්චවාදියවූ භික්ෂුවකට මයුරුම වෙන්නේ ඒනිසා කාශ්පය අදීඳන්න ඔබ මගේ පාංසක කොළ සිවරු පොරවන්නේ කියලා බදුරාණන් වහන්සේ. තමන් වහන්සේ කයපරෙවූ සුගතක යිෂ්පර්ශ කළ ඒ පාංශකූල චීවරයේ දා කාශ්ප ස්වාමිින්න්නහස්‍ර දායාද කළා. අනාගතයේ මත්තුූ සම්මා ස සසුන ආරක්ෂා කරන. ශාසන භාරධාරී වන එවගේම දූතාංගධාරී වන මහා ගුණ දරණ මේ ස්වාමින්න් වහන්සේර ශක්තියක් තිබුණා බුදුරජාණන් වහන්සේ නමකගේ චීවරය දරන්න තරම්. බුදුරජාණන් වහන්සේ විදියට චීවරය. අතාගත සුගද චීවරේ කාශ්පසාමින්න්නාන්සිර දායාදයක් වශයෙන් පැවරවා. එදෑපටන් පිරිුවන් පා නවසානමොහොත් දක්වා කාශ්භසාමින්න් වහන්සේසි රත්නු හැර. බුද්ධ කෞරව, බුදුරජාණන් වවා සිංහල්ලබුණු දායාදයක් ලෙස ඒ මහා පාන්සුකුලි චීවරේ පරූ බව ඒසාමින්න්නහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. උාස්සේ වයිසටගේ පුකාලෙක බදුරජාණන්න්නාස්සේ දකින්නාපු දසත් බුදුරජාණන්න්නාසසි දේශනා කළා කාශ්‍යපයේ දැන් ඔය සිවර බොහොම පරණයි. බොහෝතැන් මෙසීම නිසා අන්ඩැල්ලීම නිසාද ඔයසිවර බරයි. එනිසා දැන් ඔබට ඔයසිවර පොරවන්න බොහම අපහස් සුවිනේද කියලා. ඒත් ඒස්වාමීන් අහන්ස ප්‍රකාශ කල නෑ ස්වාමීනිි ම බොහොම කැමැත්තිෙන්. ස්සාමීනි භාග්‍යතුන් වහා සස්භහන්සික ලබු දායාදයක් ලෙසත්. මතු පහල වන ශ්‍රාවකයන්ට ආදර්ශයක් ලෙසත් මම මේ පාන්සකුල සිවරු දරනවයි කියන ගෞරවේ ප්‍රකාශ කළලා. වාවමි හස පැදි වෙලා දවස් හකට පසේ අටවෙනි දවසේදී සසිිය් පිලිසිමියා සට්ටභිඥාලාවීව අරිහත්තයෙන් අමා මහනිවන ශාක්ෂාත් කරගත්තා. එතැන් පටන් බොහෝ දෙන අඩනුග්‍රා කරමින් දතාංග ධරම දහතුනක් සමාදං උන්වහන්සේ උතුම් ජීවිතය ගත කළේ. පාන්සුකූලිකාන්ගේ තමයි පලවෙනි දූතාංග ධරමේ. චීවර පිළිබඳව දතාංග දරම දෙකක් සඳහන් වෙනවාය අතර පාන්සුකුළල චීවරය තමයි යම් කිසි අතහරලදාපු සිවරක් ්‍රදිික බැල්ලක් කරගෙන සිවරක් සකස් කරගෙන. සොහොනේ දම තියන රිදිකෑල්ලකින් නැත්නම් මග වීතියක දමලතියන රිදිිකෑඇල්ලකින් ත වෙනත් භික්ෂව අතහලදාපු සිවරක් කරගෙන පාංශකෝලයක් සකස් කරගන්නා. ඒ පන්සකුල චීවර සකස් කරගෙන පන්සකුල චිවරම දැරීම එභික්ෂුවගේ අංගයයි. එනිසාමේ දතාන්ගේ චීවර අරයිය වන්ේ නැත්තම් සසිවරු පිළිබඳආරරි වංශපති පදාවට අයිති ලද සිවරින් සතතුට වීම. ේනිදූතංග දරම ෙච්චිවරිකාංග්‍යයි. අඳන සිවර තනිපට සිවර දෙපට සිවර මේ තුන් සිවුරෙන් පමණක්ම යැපෙනවා. තවත් සතරණ සිවරක් පිළිගන්න එ නැහැ. ඒ වෙදියට උහන්සේ තුන් සිවරෙන්ම යපෙනවා යම්කිසි විදියට වස්සාාන කාලේ පනවාවදාල් වැසි සලුව පමණක් පැනවීමක් වශයෙන් පරිහරණය කරනවා. ඒ හැර වෙනස්සිවර කෙේ ඇලීමක් ලෝබයක් ඇතිවෙන් නැහන් වහන්සේ තුන් සිවරෙන්ම යපෙනවා ඒ. චීවරේවන්සිර සම්බන්ධූ දූතාංග දරම දෙක. සීවර පිළිබඳ ලොල් බව තන්නා දුරවෙලා ආනිසංසු දකිමින් අනුසස් දකිමින් සිවුරු පොරවනවා. කහි වසාගතයතුතැන් වසාගෙන් අව්වැස්සුළම් පීඩාාවලින් මිදී. සඩපයන්ගෙන් මතුරුවන්ගෙන් මැස්සන්ගෙන් වන පීඩාවන් දුරු කරගෙන නිවන්මග සපුරා ගැනීමටයි චීවර පරිහාරණය කරන්නේ. පින්ඩපාතිය සම්බන්ධ දූතාංග දරම පහයි. පිණ්ඩපාතිකාංගේ. සපදාන චාරිකාන්ගේ ඒකා සනිකාන්ගේ පත්ත පිණ්ඩිකාගේ කු පච්චා බත්තිකාන්ගේ. මෙයින් පිණ්ඩපාන්තය වැඩම කරමින් ලැබෙනදානය වැලඳීම පිණ්ඩපාතිකාන්ගයයි. සපධාන චාරිකාන්ගේ කිව්වේ ගෙයක් ගෙයක් පාස ගෙපිලිවලින්. ගෙපිළිවලින් එකගයක් අතතාරෙන් නැතු පිළිවෙලට වැඩම කරන අදුප්පදගයක් පොහොසත්්ගියයක් කියල හිතන් ඇැතු. ඒ විදියට ඕනෑම කෙනගේ ලැබිෙන දෙයක් පිළිගන්න තර නියතමා නීව ගේ ගයක්ගයක් පාසා පිළිපදිමින් වැඩම කරමින් ලබනදානය සපධන චරියාවයි. එය භික්ෂෝග අංගයයි. ඒ නිසා මේ පිින්්ඩපාතාරය වංශය පිහිටිය වෙනවා. භෝජනය කෙරෙහි තන්හාදුරු වෙනවා. ඩි පරවා ලඳීමේ තන්නාව දුරුව වෙනවා ලද පිණඩපාතිය සතුට වෙන මිශ්‍රෝූ බෝතැංගලින් ලැබුණු නියුණු එවැනි ආහාරයක් පින්ඩපාති ලැබෙන්න්නේ සපාන චරයාමල් ලැබෙන්න්නේ. එවනනාහාරි වලඳීමෙන් රසතුෂනාාව වැඩි වෙන්න. රසතුෘෂනා දුරු වෙන. ප්‍රත්වේශන් නුවනංයතුව සීලාදීගුණ දරමදියුණු කටගන්න මේ ජීවිතය පවත්වා ගැනීමටම මේ දානේ වලදන්නේ. විනෝදය පිනිස්ස නෙවෙේ, ක්‍රීඩා පිනිස නෙවෙ. ඇඟ තරකර ගනීමටත් නෙවේ පැරණෙක් කුසගෙනනි වේදනා දුරුකර ගැනීමටයි. නව වේදනා නූපදීීමම් පිණනිසයි. මේ ජීවිත ආත්‍රාව පහසවීමටත් සරලවීමටත් නිවරදිවීමටත්. අනුන්ගේ ලැබනදේ වැලඳීම තමයි විශ්වගේ ප්‍රතිපදාව පරපටි බද්ධ මේ ජීවිකා. මාගේ මේ ජීවිතේ අනුන් නිසා අනුන් වෙනුවෙන් නැත්නම් අනුන්ගේදේෙන් නැපීමයි. නිසා තමන් රැස්කර ගන්නන්නේ තන් ධනේංහොන්ෙනේ. අනුන්ගෙන් ලබන දේ පාත්‍රයට පිළිගෙන වැලඳී ීමයි භික්‍ෂුවක ප්‍රතිපදාව අන්නේ ප්‍රතිපදාට පැමිණිය වෙනවා. බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ උතුම් මාර්යවන්සයක් මේ පින්ඩපාද චරියාව සපදාන චරියාව අන්න එවැනි උතුම් ගුණසිහිකරගෙන පින්ඩ පාතිකාන්ගේෙන් සපදාාන චාරිකාන්ගේෙන් යුතුව මේ පිණ්ඩපාත අරියවන්සේට පැමිණුණාවෙන. පත්ත පිණඩිකාගෙන් පාත්‍රේ පමණක් වලදනවා ලැබෙන ඕනෑම දෙයක් පාත්‍රයට පිළිගෙන පාත්‍රයේ වලදනවා. වලද නවසාන හොද්දක්වා ලැබෙන හෑමදේම ආහාර වශයෙන් තියෙන හැමදේම බත්පිට්ටුවක්ගලා මස්මාලුවාදිය වනත් මේ සියල්ල පංච භෝජන කියල කියනවා. ඒහැර අනිකුත් අනුභව කරන්න පුළුවන් කටින් හපලකන විකල්ල කන හාර ගනියට යන හෑමදේම පාත්‍රයෙන් පිළිගෙන වලදනවා. ඉළඟට බලදන්න කලින් යම්කි සිදියර වර්ගයක් තැමිලි වතුරවාගේ දෙයක් වුණත් ලැබුණ තුන්න්නහන් සෙලේවත්. පාත්‍රයට පිළිගෙන පාත්‍රය මුලින් වලඳට ඉලාට ආහාර පිළිගෙන දානය ඉළඟට වලදනා. මේ තමයි පත්ත පින්ඩිකාන්ගේ පිළිපදින්න භිශ්ෂුවගේ අන්ගේ සුභාවේ. ඒ තුලින් නානාභාචන ලෝල උපතා. හෙවත් නොයෙක් නොයෙක් භාජන දැරීමේ ආශාවදුරුවෙන. ඒගේ බොහෝ භාෂනවල වැලදීම නිසා ඒ පිරිසුදු කරන්නට ගන්නවන වෙහෙස නැතිවෙලායනවා. එනිසා හිත වික්‍ෂිප්ත වෙන්නේ. එක භාජනය එක පාත්‍රයේ පාත්‍රය පමණක් වැලඳීම බොහෝ දෙනාට පහසුයි. එනිසා දන් පිඩි ගන්නනාට දා නෙවල්දන කෙනට අත්වාමින්න් වහන්සේත් පහසුවක් බවදැනගෙන ඒ තන්නාාව දුරුවන කෙලෙස් කම්පාව නරතයෙන් දූතා ගනම් වන මේ ධරමය සමාධංවු රැකිනාා. ඒ භික්‍ෂූන් වහන්සේලාගේ දරමයක්. ඉළඟ දතහන්ග දරමේ තමයි ඒ කාසනිකාන්ගේ. එකකාසනයක පමණක් වලඳීම. එකයන්නේ උදේවරුවේ හෝ දහවල්දාානය හෝ එකම එකවෙලාක්. උදේ දාානය වලදූ දවල්ධානය සඳහා නැවත වාඩි වෙන්න. වාඩිවෙේ චාසනයම සියලුම දානය වලඳීම. නැවත නැකිට ලවිල්ල වලඳීමක් සිදුකරන්නේ නැති. අංගයක්. යම්ස්ථාක් පාත්‍රයට දාන ලැබුණ දේටික පිළිගෙන එ පිළිගත්ධානය පමණක් එක මාසනයක එක මෝතක වාඩිවෙලා වලඳනවා අය. ැගිට පස්සේ පාත්‍රිය සේදුවට පස්සේ නැවතත් පිළිගෙන වැලඳීමක් කරන්නෙ නෑ. ඒ තමයි භික්‍ෂුවගේ අන්ගේ දූතාංග ධරමයේ ඒ කාසනිකාන්ගේ. ඒතුළින් නිරෝගි බව කාහික බලය ලැබෙනවා භෝජනයන් කිරෙහි තන්නා දුරුවෙනවා භාවනාටුප කාරයි. එ පින්ඩ පාතරිය වන්සේට සම් වඳයි. කළුපච්චා බත්තිිකාන්ගේ යම්කිසි විදිියකට බත්පිට්ටු අගගලා මස්මාලු කියන පංච භෝජනයන්. යම්කි ස්සාමින්නාසිකෙනෙක් වලඳන වෙලාවක? උන්වහන්සේගේ අත්පස්සට ළඟට යම්කිසි දායක පින්වති කැවිල්ලා. එවැනි බත් පිට්ටු අක්ගලා මස්මාලුකෙන පංච භෝජනයක්. පිළිගන්න හදනකොට අත වැැහුවොත්ත එහෙම එතකොට පවාරණය වෙනවා. ඒ පවාරණය වෙන ධනපාත්‍රය තවත් උපම්පදා භික්ෂුවක් ළඟට ඩරංගිහිල්ල, ඒ පාත්‍රයේ උන්හන්සට දීල ඒවාමින්නාාසේන්ටිකක් වලඳුවට පස්සේ තමයි කැපවෙන්නේ. ඒම කැප කරන්න ඇතු වළදන භෝජන ගිනි ගුලිගිලිනවාගේ විසහිතයි. එනිසා ඒ භෝජනය පවාරණයට පත් වනනායට පස්සේ කැපරගත්තා කැප කරගෙන වලදන්න පුළුවන්. නමුත්ම අන්ගේ රකින්නාව භික්‍ෂූ එසේ පවාරණය ව බෝජන එතැනින්ම නවත්තනවා. එතනින් නිහාට වලදන්නේ. ඒ පිළිගත් පමණට වලදනවා නැවත කැපකරගෙන වලදන්නේ. එන භික්‍ෂූන් වහන්ේට උප සම්පදා භික්ෂුවකට ඒම් පවාරණ ච්ච භෝජනය ඔන්නන් ඒ ආසනිදගෙන වලදන්න පුළුවන්. නැවති ඉළඟට දවල්දදානය වගේ වලන්න බේ. න ඒ ඉන්නාසනේමිගෙන වල්දන්න පුළුවන්. එහෙම වලදන නම කැප කරගෙන වැලදීමමක්සිද් කරනවනම් එහම දවල්දානනිවල්දන්නත් පුළුවන් උදේර පහරණය උුණානං. දවල්ලර පවාරණවානම් ප්‍රශ්නයක් නෑමකද රෑට අහාර ගනීමක් විස්සුන් වහසර නැති නිසා. තේනිසා උන්වහන්සේට පුළුවන් ඒ වැඩ ඉනාසනෙ වැඩීදගෙන වට පවාරණ වෙච්චි බෝජනි වලදන්. මෙතන්දී විනේශික්ෂාපදය පෙන්වනවා. උදේසන පවාරනයඋනොත් නැවද නැකිරල දහල් දානයවල්දන්නම්. කැපර ගැනීම කරන්නව මේ භික්‍ෂුන් හන්සෙසේ කැපකරගෙන නැවත දානිවලඳීමක් නෑ. අන්න එසේ සමාධං වූ දූතාන්ගේ කෙලෙස් කම්පාවනවා පින්ඩ පාත අරියවන්සේර පැමිණ්්‍යිය වෙනවා. මේ පින්ඩ පාත ආරයවන්සේ පිළිබඳ ූතාග දරම පහයි. ලට සේනාස නරියවන්සේ පිළිබඳ දූතහග දරම පහා. ආරං්ඥිකාන්ගේ ගමින් දුනු පන්සීක් ඇතින් තියෙන වනාන්තරයේ වාසය කිරීමයි. මිනිස්සුන්ගේ වාසියක් නැති. ස්ථානයේ වනසතුන් පිරිච්ච තැනතමයි වනන්තරයේ නැත්තම් අර්්‍ය. අර්්‍යයේ වාසයකිරීමයි භික්‍ෂුවගේ මේ අන්ගේ. ඒ දූතාන්ගේ සමමාධංග භික්‍ෂූන් වහන්සල ග්‍රමාන්තර සේනාසනත් තැරල අරං්්‍යගත සේනාසරණය එකට කියලා වැඩඉඳමින් සෑමදිනකම අරුණ නංවන්න නැත්තම් එලි වෙන විටාවට කොහේ හිටියත් අරන්නයට වැඩම කරන. හේතුව ඒ දූතාග දරම බිඳීමනි. සයම්කිසේයහයකින් මේ දූතාග ධරම බිඳනුත් පාපයක් සිදුව වෙන්න. නවතත් අධිෂ්ඨාන කළ සමාදං වෙන්නත් පුළුවන්. නොවත් මේ ධරමයක් වශං රකින කියෙන නිතර නිතර බේද කරගන්නේ ලිහිල්රගන්න නැතුව බොම හොදින් රැකිෙනවා. එනිස යම්භික්ෂුවක් අරන්නවාසේ නම් ආරන්නික දූතාන්ගේ සමාදංවනාානම් ගමෙහි රාත්‍රියක් ගතකරන්න නැතුව අලියමකාලෙ වෙන්න කලින් ආරන්නයට පැමිණෙනවා. එසේ අරන්නවාසිවී මනිසා කෙලෙස් කම්පාාවෙනවා. කෙලෙස් දුරු වෙනවා විවේක සුවේ ලැබෙනවා. නිසාරන්න වාහසයෙන් බොහෝ සම්බාධ දුරු වෙලා වේකෙන් භාවනා කරන්න පහසු ඉමේ ආනිසංස දකිමින් සේනාස නරිය වන්සේට පැමිණමින් අරං්ඥිකාන්ගේ සමාදං වෙනවා. එළඟ රුක්කමෝලිකාන්ගේ. එභිශ්වගේ අන්ගේ තමයි උන්වහන්සේ භාවනා කරන්න ගාක් මුල. ඒ රුක්කමෝලිකාන්ගේ සසාමාධංවෙල අධිෂ්ඨාන කරගෙන නැත්නම් ලෝතුර බුදුජාණ නාසින්න කාලන කාශ්ප සාමන් වහන්ස වගේ බුදුජාන් හසකම ේද තාාන් සමාධදගන්න පුළුවවා. ඒම නැතිනම් රහතන්හන්සේ ලයි ොන රතන්හන්සේලගෙන් පුුවන් අනාගාමී ශ්‍රාවකයන්ගෙන් සකදාාගාමි ශ්‍රාවක්‍යන්ගේ සෝවාංශ්‍රාවක ඒමත් නැට්නම් ගරුසාමන් වහන්සේගෙන් සාධගන්න පුළ. ගුරුසාවාමන් වහසේ නැත්නම් චෛත්‍ය ස්ථානට බෝමලුවට ගිල්ල බුදුරජාණන් වහ සෙදෑසින් දැක්කාවගේ ගෞරවයෙන් උත්කුටුකෙන් වාඩිවෙලා දෑත නල්ලේ තබා වැැදගෙන්න්න මේ දූතාන්ග දරම සමාඳන් වෙනවා. සසාමාදන් වුණ දවසීදන් අධිෂ්ඨාන කරගෙන බිඳෙන අවස්ථාවයින වැත් සමාඳන් වෙමින් අතිරේක ගුණයක් වශයෙන් කෙලෙස් කම්පා කරනමි දූතාංගරකිෙනවා. එය මානක්‍ෂා කරන භික්‍ෂූන් වහන්සේ ගහක් මුලම් වැඩඉන්න. ගහක් මුල වැඩ ඉන්න කොට උන්හසට සේනාසන අතුගන්න ඕනෙනෑ පිරිසිදු කරගන්න ඔන සේනාසන ලෝල උපතාවවත් සේනාසන කෙරෙහි දැඩිය ලීමතිවෙන්න නැහැ අල්පේචතාවේද උුණුුවෙනව සහැල්ලුබ ඇතිවෙනවා කෙලෙස් කම්පාගෙනවා. අබ්බෝකාසිකාන්ගේ. ඔක් මලකත් නැතුව අහසයට පමණක් සූවලින් ආරණයක් වටට හදාගෙන් අහසට හෙවනක් නැතු එලිමහ නි භාවනා කිරීම. ඒ තුළින්ද කෙලෙස්කම්පාාවෙනවා සේනාස නරියවන්සිට පැමිණියාාවෙනවා. යතා සන්තතිකාන්ගේ. තමන් නාසිට යම් කිසි කුටියක් හීනවේවා ප්‍රනීතවේ යහපත්වේ වයහපත්වේව යම්ම කුටයක් සංග්‍යයාගෙන් ලැබුණනම් ඒ කුටේම වැඩවාසේ කරනවා වෙනත් කුටි සොයානෙනෑ. ලැබුණාව කුටියඒ ජීවත්වීමට කියෙන යතා සන්තතිකාන්ගේ. ක්තිපමින් ලැබුණු සේනාසනය සතුට වෙලා ලද සේනාාසනයෙන් සතුට වෙමින් භික්‍ෂන් වහන්සේ අනිවන් මඟදි වුණු කරනවා. ඒ අතර විශේෂ දතාන්ග දරමයක් වශයන සමාදාං වෙනවා ලද කුටිහම වැඩසිටීම, තවත් කුටියක් කවරඩි දුන්නොත් ඒට වඩ නොමිසක් වචනෙන් ඉල්ලාගෙන තැනකට වඩින්ෙ නැහැ. ඒ භික්ෂුවගගේ සේනාස නරියවන්සට සම්බන්ධයි. ඉළඟදූතාන්ගේ සෝසානිකාන්ගේ. අමුසහොනේ වාසේකිරීම, රාත්‍රීකාල කිසිවෙෙක්ට නොදන්වා. දැනගන්න නතිවිදියට වේ සොහනටගහිල්ලා. විශේෂේ සොහනටයන භක්ෂුව ඒ සහරන්න පාලනය කරන කෙනෙක්කි නො නිිෙනෙකුට මතක්ල්ල ගමේ ය ග්‍ර ේක ්‍ර නි ෙකු නැත් නම් ආරශ න්සිට තක් තු. සොරුන්ගේ වාසස්ථානයක් තමයි අමු සොහන. යම්කි සොරකම්කරු අපපරාධකරපු අය සෝහනිෙ සැඟවිලන්න පුළුවන්. මේ ස්වාමෙන් හ සොහොනිඉන්න බ ආරශ්්‍යකකාන්සි දන්නත්නම් සොරෙක් වසිං අවුවෙන්න පුළුව අන්නෙ නින්දාවෙන් ගැලවින්න එවැනි පිරිසට පමණක් මතක් කරනවා නැතු මෙනි දතාංග රක්කිනයයි කල කාටව දෙවැන්නෙකට දැනගණන දෙන්නේ ගුරුවාමින්න් වහන්සේට ආචාරයොන් වවාන්සට හැර. ක ට කි ව කිය න ඟගන්න න. එනිසා ත්‍රයේද ොහනට ිහිල්ලා රෑ ගත කරනවා. සොහනට යාමනිසා නිතර මලසිරු දකින ලැබීම මරණ සංඥා ඇති වෙනවා. අප්‍රමාද ඇතිව වෙනවා. එනිසා පිළිුල්ල දුග හම ල්ලසිරු නිතර ැකීම දු ග හැමීම නි, රාගේ දුර වෙලා පිළිකුල් සං ඥ වැඩ . එ ෙෙෙ ප හ ගය. අවසාන දූතාන්ගේ තමයි භාවනආරාමතාකය අරියවන්සේ. භාවනා වැඩීමට උපකාරවන නේ සජ්ජිකාන්ගේ. විශ්ෂන් වහන්සි උදේ දවල්නෑමිතුන් වරුවේම සැතපීම හෙවත් කය පිට දිගහැරලා ඇඳක සැතපීමෙන් තොරව. වාඩිවෙලා සිටගන්න සහසක්මන කියන ඉරියව තුනෙම් පමණක් භාවනා වැඩීම නේ සජ්ජිකාන්ගේයි. න නේජිගන්ගේකවේ වැ වැඩ සිටිමින් ගත කරනවා විසක් සැතපීමක් සිදු කරන්නේ. ඒ විදියට මේ කාශවස්වාමීින් වහන්සේ පිරිින්වන් පානාමමුහුද දක්වා සම්පූරණ ජිවිතකාලයේ ඇඳකපිට තබා සැපිලාානෑ. ඒකගේ අනුදස්වාමන් වහස අනන්ස්වාමින්න් වහන්ස බහෝ වර්ෂ ානම්මේ දූතාගේ රක්ෂා කළබ සඳහන් කරනවා. ඒවගේ ස්වාමින්න් වහන්සේලා උන්වහන්සේලා භාවනාවට උපකාර වශයෙන් භාවනාරාම තාරියවන්සේයට පැමිණියීම වෙනවා මේ නිදිවැරීම ඇත්නම්. පිට ිහල්ල සතප පෙන්නැතුව වැඩ සිටීම. එඒ වැඩඉන්න වෙලාක භාවනා කරමින් අර මහන්සේ නිසා යම් කිසි විදිියකට නින් දෙයන්න පුළුවන් ඒ මොනත්දූතාන්ගේ බේදයක් නෑ. මේ භාවනාවට උපකාරවන භාවනආරාමතාවට උපකාරවන එකම දූතාංගයි. මේ කියන දූතාන්ගේ නිසා රාගදේශමෝ කෙලෙස් කම්පාාවෙනවා සිහි ඇති වෙන නිදීවනිස යම් කලේෂයන් කම්මලික ඇති වෙන යි කම්මලිම දුරින් දුර වෙලා යනවා බලවත් වීරි ඇති වෙනවා නිරෝගි බව ඇති වෙනවා සුවපත්භාවයක් කයිට ලැබෙනවා මේ දූතාග දරම දහතුුණ අප්‍රමාණ ආනිසංසතියෙනවා ඒ ආනි සංස දැනගෙන. ඒ ආනි ංස බන්න කැමති නිවන් දකින්න කැමති, තතාගද ශ්‍රාවක්‍යයන් වහන්සේලා මේ දූතාග දරම දහතුනු සමාධගන්ව රක්කිනවා සාමනර භික්‍ෂුණන්නාන්සට තචීවරිකාන්ගේ හැර අනිත් දූතාංග ොහ සමදාදං වෙන්න පුළුවන්. භික්ෂීන් වහන්සේ සෝසානිකාන්ගේ රුක්ක මෝලිකාන්ගේ අබ්බෝකාසිකාන්ගේ හැර ඉතුර දූතාග දහය සමාදන් වෙන්න පුළුවන්. මේ විදියට ශ්‍රාවකයන් වහන්සේලාට අනුග්‍රහවශයෙන්. මේ ස්වාමීන් වහන්සේ. මේ දූතාන්ග දරම දහතුන්න දරාගෙන මහපොළොව කම්පා කරන තරම් ගුණෑ ඇතිව දූතවාදිය වැඩ සිටියුතුම් ස්වාමින් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ දවසක් වැඩඉන්න වෙලාවක ආරාමේ බුදුරජාණන් වහන්ස චාරිකා වැඩම කරන්න සූදානංගුුණා. මෙ චාරිකා වැඩමරන වෙලා ස්වාමීන් වහන්සට මතක් කලා මුන්වහසේලා සිවරු පඩු පවාගන්න සිවුරු සෝදාගන්නවා. පත්ට ට ල් ගන්න මේ විදිී පරිිෂ්කාර සකස්කරගන්නවා හේතුව මාස නමයක් මාස අටක් මාසසාත රැක් වශයෙන්. බුදුරජාණන් වහන්සේගේ චාරිකා වර්ගතුනක්තියෙන. මහා මන්්ඩුලචාරිකා මධ්‍යමන් ල චාරිකා අන්තුෝ මන්ඩුලිචාරිකා. මේ චාරිකා වැඩියම නැවතත් ආරාමිටවෙලමිටයුතු කරගන්න ලැබින්න ගොඩක් කාලිින්. එනිසා සිවුරු ප්ඩු පවාගෙන් පාත්‍ර සකස්කරගන්න සූදානම් වෙනවා. ඒ අතර. මහා කාශ්ප වාමින්න් හන්සේ තමන්න්නාන්සික සිවුරහෝදල පටඩුපවන් පටන් ගත්ත. මේක දෙකපු සාමින්නාසලෙකව මකද මේේ මේසාමින්නාසෙමකොටද සිවුරහෝදන්නේ මේසාමින් වහන්සේ බදුරජාණන්නාාසිතක වඩින්නේ. උන්න්නහන්සේගේ බොහෝදායක මේ නුවරන්නවා. ඒ අතහැල් උන්නාසියන්න ැහැ න්න බලන්න මේ සාමින්නාාසේ සිවරහෝදල වැඩක් වෙන්න. ඒහෙම කිවවා. ඒ විදියටම බුදුරජාණන්සේත් චාරික්කා වැඩම කරන වෙලාවෙදිී. කාශ්පසාමින්නාාසට මතක් කලා කාශපය. විහාරයේ භික්ෂුන් වහන්සලා ඔක්කොමග හිි හරින්න්නේන මේ නගරේ බොහෝ සැදැහැතියන්න්න මිනිස්සුන්ගේ මංගලාව මංගල කටයුත්තියන පින්කම්තියනයට වඩින්න භික්‍ෂුන් වහන්සේ අවශ්‍යයි. එනිසා කාශ්‍යපය නුබ මේ සාාවක පිරිිසත් එක්කම මෙහි වැඩ ඉන්න කලා මතක්ළේ. බුදුරජාණන් වහන්සක වචනය නිසා ඒසාමින්නහසේ දොහොත් මුදනින් පිළිගෙන එහි වැඩ සිටිය. නොත් ඒ අආරණය අර කතාභාකරපු ස්වාමින් නාසෙලට හොඳ කරුණක්කු නින්දා කරන්න. අන්න බලන්න අපි කිව්වා හරියට මාරි. උන්වහන්සේ මේ මිනිස්සුං දාලයන්නේ දායකයු දාලයන්නේ. සිවරහේද ර පිකිවනේද උන්ස වඩින්නෑැ කියලා හරියටට මාරි. අද උන්ස නවතුුණ, මේ විදියට නිින්දා බස්දුරන්න වුණා, මේ පිළි බඳ බුදුජාන් වනාන්සේට ඇහිල්ලා බදුරජාණන් හන්සි හන මහරනිි මොවාද කියන්නේ කියලා. ස්වාමීිනි අපකිව මේ කාශ්පසාමින් ාසේ මේ දායකි වතහළ වඩිින්නෑ කෙන කාරණය. එළඟට බුදුරජාණන් වහන්සේ නැවතිී සිටගෙන වැඩයිඳගෙන මේ කාරණේ මුල්කරගෙන අර මාතෘු කාකරපු ගාතාවෙන් දහම් දෙසවා. උයන් චන්ති සතිීමන්ත නනිකේතේ රමන්තිතේ. හංසාව පල්ලලං හිත්වා ඕකමෝක ජහන්තිතේ. මේ කාශ්‍රපයන් වහන්සේ හරියට හදක් වගේ. කුලයන් කලා හැමදාම අලුත් වෙලා තම යන්නේ. හඳත් හැමදාම නැවුම්වෙමින් අලුත්්‍යමින්ම ලෝකයා කෙරේ ඇලීමක් බැඳීමක් ගැටීමක් නැතු හැමෝට මෙලිය දෙෙනවා. එවගේ මේ කාශ්්‍රපයන්ද හැමදාම කුලයන් කරා එලවෙන්නේ වැඩම කරන්නේ අලුත් වෙලා අලුස්සිතකින් අලුත් මනසකින් යුතුව ඇලීමක් බැඳීමක් නැතුව. මේ ගිහි පිරිස කියන්නේ හරියට පරිස්සමෙන් ඇසුඩු කරන්න ඕන පරිස් ගැඹුරු ලිඳකට එබෙනවාගේ ප්‍රපාතයකට එපෙනවාගේ. කයත් සිතත් බරකරගෙන පස්සට ඇදගෙන තමයි මේ ලිඳකට හෝ ප්‍රපාතියකට එබෙන්නේ. ඒ ගෙදරක ටිලඹබින්න ඕන දායක පිරිසක්ලඟට යන්න ඕනේ කයත් සිතත් පස්සට ඇතිකර ඇදගෙන නැත්නම් හිත ඉවත් කරගෙන ඒ පිරිස කෙරහි ඇලීමක් නැතුව. අන්න්න ඒ විදිීට කුලයන් කෙරෙහි. හඳ වගේ නැවුම්වයි මේ තතාගද ශ්‍රාවක, කාශපයන් වහ සිනිිතරය ලබින්නේ. ඒ නිසා උන්වහන්සේට නැහැලීමක් මේ දායකෝ ගැන්න. මේ පිරිස මගේ මේ පිරිස මගේ හිතවතුන්්‍ය කිය ඇලීමක් නෑ. ඔයියොන් චන්ති සතිීීමමන්තෝ සිහිියංගතු උන්වහන්සේ සමාධී ඇලෙමින් විදර්ශනාඥානයෙන් නුවනංගතුව වාසය කරන්නේ. න නිකේතේ රමන්තිතේ නිකේතයක වාසස්ථානය වැඩයින තැන නැත්නම් පංචකාමයන්ට නිකේත කියල කියවා. එහෙමත් නැතිනම් ෆිංගතුනි ගිහිගෙදරට නැත්තම් කුලයන්ට නිකේත කියන. එනම් වාසස්ථානය කෙරෙහිවත් පංචකාමයන් කෙරේවත් න රමන්තිතේ උන්වහන්සේ ඇලෙන්නේනෑ මිරහතන් වහන්සේ ගුණ.මරහතන් වහන්සේලා සියලු මරහතන් වහන්සේලා. වාසේ කරන තැනටවත් ඇසුරු කරන දායකයන්ටවත් පොරුවන සිවරටවත් පයිබෝ කරන පාත්‍රයටවත් ආරාමයටවත් කිසිම තැනකට කිසිම කෙනෙකුට කිසිමදේකට ඇලෙන්න්නේෙනෑ. න රමාන්තිතේ නිකේතේ වාසේකනතැන දැලින්ෙනේ පංචකාමියන් ටැලින්ෙනෙ දායක පින්වතුන්ලාට ඇල්ලෙන්නේෙ නැහැ කිය ආර්ත්තියයි. එනිසා ඒස්වාමින් වහන්සේලා කිසිම කෙනෙකු ඇල නැතු සිම දෙේක ටැලල් නැතුමන වගේ ද හන්සාාව පල්ලලං හිත්වා. හන්සේ කුඩාපකුණක ටඇවිල්ල එපකුණේ එහිටමට පියාබල. පිහිනල්ලා. ඒ ආහා රඩගෙන ඊළඟට ඒපකුණ කෙරෙහි ජය කෙරෙහි ඒ මැටි කෙරෙහි ඒ මල් කෙරෙහි කිසිම ආසාාවක් බැඳීමක් නැතුව. ඒහන්සයා ඒපකුණේ අතහැරල්ල පියාමල යනෝ වගේ. ඕකමෝකං ජාන්තිතේ කිසිම දෙයක් කෙරෙහිමරහතන් වහන්සේ ැලන්නනේ. ගේ හිතතුන් ෙ ල්ලල් න මේ විදී ගුණ දරනවයි කියෙලයි එදා බදුරජාණන්හන්සේම ගාතාවෙන් දේශනා කළේ. එනිසා මේ කාශ්‍යප සාමින් වහන්සේ කියයන්නේ අල දූතාංග දහතුන් දරාගෙන වැඩෙහිටපු සාමීන්හන්සේ. උන්හන්සේ බුදුරජාණන් වහන්සට සමීප භාක් දැක්වවා. එ වගේම සමමාන රුවක් තිබුණ. ඉනිංසා ෘද්ධක් වශයෙන් පින්ඩ පාති වඩන සාමින්න් හන්සේ එෙක්තර අම්වා කනෙක් හැමදාහම දානි පූජ කරනවා. දවසක් බුදුරජාණන් වහන්සේ කලින් අඩම කලා. රජාන් හ සි හැන්ද ප ද වා ට පස් සිෙන් කාශ් ම හස වැඩ අම් දැනගත් මට වැරදක් ද න වැර ීමක් ලා ම දැන්නේ දම කල ශ් ෝග තමයි ජ කළ දුරජාන් හස පස ග හිල්ල ජකර පුදා නහැඳ මත්තරගෙන කාශප සාමින් හසට පජ කළ. ම කාරණෙ දෙක පු ස්වාමින්න් වහන්සේ බලව සංවේගයට පත්වුණ. බුදුරජාණන් වහන්සේට සා අපස්ථාවන් ඇති වෙනවා උන්හසට කරදරඉරි අර වෙනවා මේ වගේ මගතුටද. එනිෙසා බුදුරජාණන් වහන්සේ වැඩයින තැනක නැවතත් නුවක පි්ඩපාති වඩින් නැහැ කියලා පිරිනුවන් පානතුරාවට උන්වහන්සේ වනාන්ත්‍රට අඩි අධිෂ්ඨාන කරගෙන පිප්පලී ගහාට වැඩම කල එහි පිරිවන් පානතුරු වැඩසිටිය. ඒ වැඩසිටවන් මේ සාමීන් වහන්සේ අධිෂ්ඨානයක් කළා යම්කිසි දවසක භාග්්‍යවත් සම්වා සම්බදුරජාණන් වහන්සේ පිරිනුවන් පානවනං එදාට මෙලන ඉදිරි පිට ඇති මල් ගසේමල් පරවේවා පකුණනේ. දිය ොරවවා කියලා එවිදියට බුදුරජාණන් වහන්සේ පිරිණවන් පාපපු දවසිදී උන්වහන්සේට ඒ ලකුණු පහල වුනාා. ආවජනය කළ බලද්දිී බුදුරජාණන් වහන්සේ පිරිණවන් පාලා. ඒනිසා පන්සී යක්ක් ෂ්‍රාක භික්ෂුන් වහන්සසිලත් පිරිවරාගෙන උන්න්නහස රජගානුවරින්දල කුසිනාරාවට වැඩම කරනවා. ඒ අතර ආධාන පූජෝස්වේයට සකස්කරගෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් ඒ. සෑය ආධානය කරන්න බොහල් මල්්‍යයන් සූදානම්කරත් ගිනිියඇළු නෙනෑ. දේවතාවන්ගේ කැමැත්ත වුණේ කාශ්ප ස්වාමින්නාන්සි වැඩම කල් තතාගද ශ්‍රීපතුල්, වන්න්නා කලාාට පස්සම ඒ දේහේ බුදුරජණන්නාස්සේගේ තතාගර සිරු ආදාාහනවීම. ඒ නිසා අතර මග උන්න්නහස්ස වැඩම කරන අත්තරේ එක්තරා පරිබ්්‍රරාජකයෙක් ඒ ආදාහනුස්සවේයට දෙවියන් විසින් පූජා කළ මදාාරාමල කුඩයක්සේ ඉහලාගෙනෙනවා. ස නන්ත්‍ර පදෙේද නි ්‍රාවකයන්ද මික ැගන්න න නිසා ෝග නැවවා කොහි දෙන්නන්නේ කෙළ මල ොහෙන්ද කියෙල වා තතාාගද බදුරජාණන්සේ පිරිනිවන් පාල ඒ උස්සවේ ඒ පූචා කර මලක්තමයි මංගරගෙන ෙල්. මේ කාරංච බහ ස්වාමීින් න්සසිේ හයිෙන් දන්න පටන්ගත්ත. ඉතින් මේ වෙලාවේද ස්වාමින්නා සැනුසාාසන කළ වැත්නි අඩන්න එපා සංස්කාරයෝ නැතිවෙල යනවා එක නවත් අන්න බෑ. දුරජාණන් හන්සේටെ െ നുവാക്കി പ്രാതനകളാ ඒ ലබන්නവ, എനනිසා സංස්്කාര අනිത്ാക അനുസാസനകළ. ඒത് വൈസසടകി് മහനവച്ച് බදුරජාණන් හන්සේകෙන් ം ආവධයක් ලැබීමമනිസ വരයක් തේതති വിച്ച് ുබද്ര කිය മഹളുപැවිදയക്കിටയ. ඒ කියන්න ගත් ඇවැත්න නොහඩන්න ශෝකනො කරන්න ඔය ම හා ශ්‍රමණයයාගගේ අපි මනාව මිදදුනා දැන්හිඉතිං අපිට කැමතිදේ ැමති විඩියකරන්න පුළුවන් මෙන්න මේක කැපයි මේ කපැයි කියලා අපිට නීති පනවන්න කෙනෙක් නැහැයි කියලා බදරෝ වචනයක් මේ සුබද්්‍ර කියන මහලු පැවිද්දා ප්‍රකාශ කලා ගුණ හිනයි. මේ සුබද්‍ර කියලකිවේ. අරිහත්්‍යයට පත්තේ සුබද්‍රරහතන් වහසනෙවෙයි වයිසටකිිල්ල පහන වෙච්ච ගුණයන් කරෙන් හීන වෙච්ච කෙනෙක්. මේ වචනය ස්වාමින් වහන්සේගේ හදවතට සැතකින් අයින වගේ සංවේගයක් ඇති කෙරෙව්වා. ඇයි බුදුරජාණන් වහන්සේ පිරිින්වන් පා මේ වෙලාත්. මේ අලු තත් මෙහම කියනවන අනාතේ කොහොම වෙයිද. උන්නා සධිෂ්ඨාන කළලා බුදුරජාණන් වහන්සේ ගාධානෙන් පස්සේ දරමයක්තැන් කල ධරම සංගාය නක් කරන්නවන කළ හෙම කරලා ඒ අදිෂ්ාන කරලා. හන්සේ ආධහන මලොට වැඩම කලා. ඒ ලාവේදි බුදුරජාණන් නාසි දිිෂ්ඨාන පරදි අර දර සෑයේ සඳුන්දර ඉවත්තල තතාගත ශ್්‍රීපතුල් එළියෙට වැඩම කලා. ඒලා විස්සාමින් න්සි බහම සැදහැ ිතු තතාාගත සිරිපතුල් දෑතිෙන් පිරිමඳමින් හිස තබමින් වදනා කළ. අෙකු ස්වාමින් ාසල සරු දෙනාමත් වන්දනා කරගත්තා. നදനാ വസංങന වා സമගമ ඒ ിരതතිിു විදිയටമ තිിു ැനമ തැപത്ത് േെമ കിന വില്ല താගത ശ്രദേഹെ ආධാനയ වുണ. ಆധാනෙන්ം පසි ദාතුുන් හසില തැන්പത ක്ല, හോതැങ്ങള චෛത്യിസ്ථාන ගොട നැങංകුවട පස්സി ඒ දාාതතුു හസിලා. ජටකට බිදාදුන්න ්‍රෝණබමුණ මේ ධාතුන් වහන්සේලාට මත්තු වුව දුරුවෙන බව දැනගෙන ජාසත් අයතුමා ගැනු ග්‍රහයින් රජගාන්ුවරම ඒ සීලු ධාතුන් වහස එකතු කරල්ල ධාතු නිධානයක් සිදු කළ සංගාට ජේතිය කෙන චෛතතේ. උන්වහන්සේ මාසතුන ගට පස්සේ පරනිර්වාණයෙන් දරම සංගායනාව සිදුකල්ල දරමයෙක් තැකල්ල සාසනේ ොහ පික්ෂන් වහන්සි න ග්‍රහරමින් ෙවනි බුදු කෙනෙක වැැ ඳදලා. ආශගෙවුණු කළ රජගානුවරදිී බුදුරජාණන් වහන්සේගේ පරනිරවාණෙන් බොහෝ කළකට පස්සේ කොක්කුට සම්පාතිකෙන පරවත තුනක් අතරදි පිරනුවන් පා අදිිෂ්ඨාන කරගෙන එතන්ට වැඩම කල්ලා බොහෝ ප්‍රාති අරි දක්වල ඒ පර්වතතුුණ අතර පැනවු දෙවියන් විසිම් පැනවූ සයනේ වැතිරමින් ඒ සයනේවටා දැල්ලූ පහන් නොනිවේවා ඒත් සයින වටා තැන්පාත් කරමල් පරනොවේවා, සුවද නැති නොවේවා කියෙන අධිෂ්ඨාන කරලා. රിവவாന പසെ പർവതത വസേക 19ാസස ക ദെ ത ക്ത തැപതന ത അദಷ്ാന കള പിുवा േവ വലാർ പർവതതു එකතු വിला ാത്രയයක් ് ടികുകളാස 19සി ദೇ. ಆරක්ෂිත මತ್ ෛත්‍රී දුරජාණන් වහන්සේ හල වෙල ඒස්ථාන අඩම කල්್ පරවත විවර කරගෙන ඒ වාමින් හන්ස ීහ ස් රගෙන ී ස් ාගෙන ್ರ මින් හන්සේගේ ಪ್්‍රමාණගුණ ්‍රකාශ ක್ වසානයේදී ඒ ್්‍රී හස්ಥේතුළදීම ස්වාමින් වහන්සේ ආදාාන වෙනවා මින්නම ආකාරියෙන් උන්වහන්සේ, සන අවබෝධ කල්ල අල්පච තා ගුණ රගෙන න . ආදරശයක්වමින් விක්ෂන් හන්සලා අතර 11හදස வබලමින් වැடைந்தලා පනිருவாණேයට පත්த்துனே. ලනසාලමින් අනන්තහා නිසංස බලයෙන් අපට ඒ මහා සංගරත් නෙනිවන් දක්නා ජා දක්වා සරණයන්නට ලැබේවා. ඒතුම් රහතන් වහන්සේලා අවබෝධ කරගත්, ඉක්ශාන්ති ලක්ෂණ අමා මහා නිවන්සූ අපට ද සුවසි අවබෝධ වේවාක්ල ප්‍රාර්ථනා කරගමු මෙතිෙක් දරමස්ත්‍රවනය කර ගැනීම මෙරැස් කරගත් අනන්තපුනෙ බලේ දෙවියන් සහිත සිර ලෝකවාසත්්‍යයන්ට උතුම් නිවන්සුව පිණසවේවාකෙන ප්‍රාර්ථනා ඇති කරගමු. ఆకాసట్టாచభుంవట్ట దేවාనాగా మहिద్ధిక పయంతం అను మూதிితవా చిరంరకంతుసాసනం ఆకాసట్టாచభుంవట్ట దేవానాగా మहिద్ధిక పుయంతం అను మూதிిత్వా చిరంరక్కంతు දేశනం ఆకసట్టாచభుంవట్ట దేవానాగా మహిද్ధిక ොයන් තන් අනු මෝදිත්වා චිරංලක්කන්තුතන් සදා. අද ධර්මානු ශාශනා පැත්තුූ දේශකාණන් වහන්සේ හම්බන්තුට උඩ මළල වෙේරගල ආරන්්‍යසේනාසනාධිවාසී පූජපාද ක්‍රදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ.